අයි බොන් හැමෝට ගොඩ්සිලා වර්සස් කොං අපේ කට්ටිය කින්දිර කිව්වොත් නම් කවරේ රිලා බයි ඉතින් මේ සිනමා ලෝකේ ඉන්න මේ මොන්ස්ටර් වර්ස් එකේ ඉන්න මේ දෙවන්තයෝ දෙන්න මේ දෙවන්ත ඇල්ෆලා දෙන්න මුහුට මුහුණලා ගැටෙන සිනමා පටයක් අපිට මේ මාර්තු මාසෙදී බලා ගන්න හැකියාව ලැබෙනවා කියලා අපි දැන් කවුරුත් දන්නවා ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සත්තු දෙන්න කියන්නේ මේ ගොඩ්සිලා සහ කොං කියන මේ දෙන්න මොන වගේ දෙන්නෙක්ද ඒ දෙන්නගේ ආරම්භය මොන වගේද ඒගොල්ලන්ගේ තියෙන හැකියාවන් එහෙම මොනවද කියලා මේ සිනමාවට අනුව මොකද මේක ඇත්ත සිද්ධියක් නෙමෙයි මේක සිනමාව ඇතුලේ තියෙන නිර්මාණයක් ඉතින් අන්න ඒකත් ඔළුවේ තියාගෙන මේ වීඩියෝ එක බලන්න අයිට් එක ඔයා ටීම් කොහොමද ටීම් ගොඩ්සිලාද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඒ මේ කියලා දෙපැත්ත බෙදලා මරා ගන්න එපා මේක නිර්මාණයක් නෙමෙයි මේක බලලා රස විඳින්න විවේචනය කරන්න ඕනේ විවේචනය කරන්න එහෙම කරන්න ඉතින් මම මේ වීඩියෝ එකෙන් අද කතා කරන්නේ කොං සහ ගොඩ්සිලා කියන දෙන්නගේ විශේෂතා සහ ඉතිහාසය වගේ දේවල් ටිකක් එහෙනම් අපි අග්ගා වීඩියෝ එකට යමු දැන්ටමත් සිනමා ලෝකේ ලොකු හයිප් එකක් ගොඩනගගෙන තිනවා මේ ගොඩ්සිලා වර්සස් කොං කියන චිත්‍රපටය නිසා. ඉතින් ගොඩ්සිලා කොංගුයි එකම චිත්‍රපටයක මේ විදිහ වලියක් දාගන්න පළවෙනි අවස්ථාව මේක නෙමෙයි. මුලින්ම ගොඩ්සිලා වර්සස් කොං තමයි මේක කිං කොං වර්සස් ගොඩ්සිලා කියලා ආපු චිත්‍රපටය 1962 ගේ තමයි තිරගත උනේ. ඒකත් මම මේ දවස් ගේම් එකට උඩ තමයි බැලුවේ. ඒකත් හරිම ලස්සනයි. ඇත්තම කිව්වොත් ඒ කාලේ හැටියට ගොඩක් හොඳයි. මොකද මිනිස්සු දෙන්නේ ඒක ගොඩ්සිලාට සහ කිං කොංට ඇඳගෙන වටේ පරිසරයේ බොහොම පොඩි මිනියේචර්ස් විදිහට හදලා එදින ෆයිට් එක ඒදිහටම රූගත කරලා තිබ්බේ. ඉතින් මොකද ඒ කාලේ තරම් හොඳට CGI එහෙම තිබ්බේ නැහැ නේ. ඉතින් මේ 2021 දී අපි දකින්න යන එක මීට වඩා නම් සුපිරි එකක් වෙයි කියලා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දන්නවනේ. ඉතින් මේ මොන්ස්ටර් වර්ස් එක ගැන කතා කරොත් මේක 2014 ගොඩ්සිලා ෆිල්ම් එකත් එක්ක තමයි ආරම්භ වුනේ. ඊට පස්සේ 2017 කොං ස්කල් අයිලන්ඩ් ෆිල්ම් එක ඊළඟට 2019 ගොඩ්සිලා ද කිංග් ඔෆ් මොන්ස්ටර්ස් කියන චිත්‍රපටය එක්ක මේ ටික දිගටම එක පිළිවෙලක හදාගෙන ආවා. දැන් එහෙම වෙලා දැන් 2021 දී ගොඩ්සිලා වර්සස් කොං කියන චිත්‍රපටය මේ විදිහට ඉල්ලක්වන්න නියමිතයි. ඒ වගේම මේ 2017 කොං ස්කල් අයිලන්ඩ් ෆිල්ම් එක ආවට පස්සේ මට හිතුණා ඇත්තටම ගොඩ්සිලා වර්සස් කොං ෆිල්ම් එක අනිවාර්යෙන්ම එයි කියලා. මම එහෙම බලාපොරොත්තු වෙමින් හිටියා. ඉතින් වගේ හිනෙද්ද හැබැයි වෙලා තියෙනවා. ඉතින් දැන් බලමු මේ ගොඩ්සිලා සහ කොං කියන දෙන්නගේ විශේෂතා. අපි මුලින්ම බලමු කොං ගැන. කොංගේ කතාව. කොන්ට තියෙන හැබැයි ටිකක් දුක් බර කතාවක්. මේ කතාව බර්ත් ඔෆ් කොන් කියලා කොමික් එකකින් පෙන්නලා තියෙනවා. ඉතින් ඒ කොමික් එකට අනුව මේ කතාව මම කෙටියෙන්ම කිව්වොත් අපි දන්නවනේ කොන් හිටියේ ස්කල් අයිලන්ඩ් කියන දූපතේ කියලා. මේ ස්කල් අයිලන්ඩ් කියන දූපතේ හැදෙත් මිනි ඔළුවක් වගේ හින්දා තමයි ස්කල් අයිලන්ඩ් කියලා කියන්නේ. ඉතින් ගොඩ කාලයකට කලින් මේ දූපතේ මේ කොන්ගේ පවුලේ කට්ටිය කියන්නේ මේ දෙවන්ත වානරයෝ සෑහෙන ප්‍රමාණයක් ජීවත් වෙලා තියෙනවා. ඉතින් එහෙම වානර පරපුරක මේ අන්තිමයා තමයි මේ කොන්. එහෙම උනේ ඇයි කියලා අපි පොඩ්ඩක් බලමු. කොං ස්කල් අයිලන්ඩ් ෆිල්ම් එක බැලුවා නම් ඔයගලන්ට පේනවා මේ ස්කල් අයිලන්ඩ් කියන තැන බොහොම අමුතු ජෛව විවිධත්වයක් තියෙන තැනක්. අමුතු ගහකොළ තියෙන, අමුතු සතා සීපාව ඉන්නේ, ඒ වගේම විශාල දැවැන්ත සත්තු ඉන්නවා. ඒ වගේම ශාක පක්ෂික මාංශ පක්ෂික වෙන අමුතුම ලෝකයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒ වගේ පරිසරයක තමයි මේ කොං අයිති වෙන පවුලේ මේ දැවැන්ත වානරයෝ ජීවත් වෙන්නේ. ඉතින් මං කියන්නේ ඉස්සර කාලේ ගොඩක් අය හිටියා කියලා. මේ වානරයෝ බොහොම සමගින් සාමදානයෙන් මේ දූපතේ ජීවත් වෙන්න පටන් ගත්තා. ඉතින් එහෙම ජීවත් වෙනකොට මේගොල්ලෝ තමයි මේ දූපතේ හිටපු ඇල්ෆා ස්පීසිස් එකේ ගුණය. කියන්නේ මේගොල්ලන්ට උඩින් යන්න කවුරුත් හිටියේ නැහැ. කිසිම විලෝපිකේ කිසිම සතුරෙක් මේගොල්ලන්ට හිටියේ නැහැ. මේ දෙවන්ත වානරයෝ මේ දූපතේ ආරක්ෂකයෝ වුණා. ඔයගොල්ලෝ දන්නවනේ කොංගටත් ස්කල් අයිලන්ඩ් එකේ ආරක්ෂකයා කියලා තමයි කියන්නේ. මොකද මේ දූපත ඇසියෝ පවා කොංග දෙවි කෙනෙක් වගේ අදහනවා කියලා ඔයගොල්ලෝ ලැක්කනේ චිත්‍රපටියේදී. ඉතින් මේ දූපත ආරක්ෂා කරගෙන හිටපු මේ වානර කණ්ඩායමට ඔන්න ලොකු තර්ජනයක් එන්න ගන්නවා. ඒ තමයි පොළොවෙන් පොළොව කුහරෙන් කියන්නේ හොලෝවර්ත් කියන පැත්තෙන් ස්කල් ක්‍රෝලර්ස්ලා කියලා බොහොම දරුණු භයානක ලේ පිපාසිත මාංශ භක්ෂක සත්තු జాතියක් ගොඩට එනවා. ගොඩට කියන උඩට එනවා. ඉතින් මේ කවුද කියලා අපි මේ ෆිල්ම් එකේ දැක්කනේ වෙන වෙන අමුතු පෙනුමක් තියෙන නිකන් ඩයිනෝසර්ලත් නෙමෙයි. නිකන් අමුතුම ලුක් එකක් තියෙන කකුල් දෙකක් තියෙන දිග දැට්ටක් තියෙන වෙන හොට වගේ හොම්බක් තියෙන ඒ අමුතු කටුස්ස වගේ ඒ සතා බොහොම දරුණු සතෙක් කියලා අපි දැක්ක චිත්‍රපටයේදී. ඒගොල්ලන්ට මිනිස්සු ඒගොල්ලන්ගේ නම කියන්නත් බය තරම් හැරි පොටර් එකේ වෝල්ඩිමෝර්ට් වගේ අන්නේ වගේ එන මිනිස්සු බය වෙච්ච මිනිස්සු තරන්නේ මුළු හැම සතෙක්ම බය වෙච්ච මේ භයානක සත්තු జాතිය ටිකෙන් ටික මේ උඩට පොළව මතු පිටර මතු වෙන ගත්තා. ඉතින් දූපතේ මෙච්චර කාලයක් ඇල්ෆා ස්පීසිස් එක වෙලා හිටපු කොංගේ පවුලේ කට්ටිය ටික මේ දෙවන්ත වානරෙන්ට මේක මාර තවදිනයක් වුණා. ඉතින් ඒක හින්දා මේගොල්ලෝ අතර බොහොම දරුණු සටන් ඇති වුණා ඒ කාලේ. ඔය ස්කල් ක්‍රෝනස්ලා කියන්නේත් දෙහිසින් සටන අතරින් జాතියක් නෙමෙයි. ඒගොල්ලෝ කෙනින් මරන්නම තමයි ෆයිට් කරන්නේ. ඒත් කොංගේ පවුලේ කට්ටිය
දූප තාරක්ෂා කරගන්න තෝනේ ඒ හැම දෙයක්ම එක තමයි සවාවි වෙන්න තමයි සටන් කරේ. ඉතින් මේ සටන් බොහොම දරුණුවට යනකොට මේ පොළොවේ අභ්‍යන්තරින් වතු පිටරෙන ස්කල් කෝලස් සංඛ්‍යාව මේ විශාල වානරයන් සංඛ්‍යාව ඉක්මවා යන්න ගත්තා. ඉතින් කොච්චර ශක්තිය බුද්ධිය තිබ්බත් Tamanට වඩා හිනස් පිරිසක් එක්ක සටන් කරද්දි මේ වානරයෝ ටික ටික පසුබහින්නවා. වානරයෝ එකා දෙන්න මේ ස්කල් කෝලස් ලගේ ගොදුරු බවට පත් වෙනවා. ඉතින් අන්තිමේදී මේ වානරයන්ගේ රජතුමා සහ වැජින දෙන්න එතනක් ඉතුරු වුණා. දේවගණට තේරෙනවා ඇති මේ කියන්නේ කොන්ගේ අම්මයි තාත්තයි කියන. මේ වෙනකොටත් මේ වානර පවුලේ කුමාරයා උපදින්න තමයි බලාපොරොත්තු වෙන්නේ හිටියේ. ඉතින් ඒ නිසා මේ දිනට තමන්ගේ ජීවිතය රැකගන්න ලොකු සටනක් දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ සටන් යන කාලේ වෙච්ච තවත් දෙයක් තමයි මේ ඊවි කියලා ජනකොට්ටාශයක් මේ දූපතේ පදිංචියට එනවා. ඔගොල්ලෝ එක්ක මේ කට්ටිය තමයි මේ දූපතේ රැසියන් දිහට හිටියේ චිත්‍රපටියෙත්. මේ ඊවි ජනකොට්ටාශයේ ඉස්සරින්ම හිටපු කට්ටියන් නෙමෙයි. පස්සේ ආපු කට්ටියෙක් කියලා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. ඉතින් දැන් මම කොංගලගේ පැත්තට එමුකෝ. කොංගේ අම්මයි තාත්තයි ඒ කියන්නේ රජතුමා රජින විතරක් ඉතුරුලා දැන් කොංග උපදින්නත් ඔන්න මෙන්න ඉන්නකොට බොහොම දවුණු සටනක් ඇති වෙනවා දැන්. ඉතින් මෙතන තමයි කොංග උපත ලබන්නේ. ඇත්තටම කිව්වොත් කොන් උපදින්නේ සටනක් මැද. බොහොම භයානක සටනක් ඇත්තම කිව්වොත් මොකද මේ දූපතේ තියෙන තත්ත්වයත් එක්ක බලද්දි ගින්දර අකුණු ලේ හැම තැනම බොහොම භයානක විදිහට සිද්ධ වෙන සටනක් මැද මේ කොන් චූටි වානර පිටිය උපත ලැබෙනවා. ඉතින් උපත ලැබුව ගමන්ම කොන්ගේ අම්මා බොහොම ඉක්මනට මේ චූටි පැටිය වරගෙන සටන් බිමින් ඈතට යනවා. ඒ ඈතට කොහොම හරි කොන්ගේ තාත්තා තනියම සටන් කරගෙන මේ ස්කල් කෝලස්ලව නවත් එකේ ඉන්නවා. ඉතින් මෙහෙම ටිකක් දුරකට ගිහිල්ලා කොන්ගේ අම්ම කරන්නේ මේ වැටියව එතෙන් තිබ්බ ගුහාවක හංගනවා. ගුහාවක හංගලා ඒක විවරේ ගල් වලින් වහනවා. පොඩි සිදුරක් විතරයි තියන්නේ. ඊට පස්සේ තමන්ගේ සහායකයෙකු උදව්වට එනවා. ඒ තේවෙද්දි පරක්කු වැඩි. ඉතින් ආ චූටි කොන් නැගිටලා අර අම්ම තියෙන ගියේ පොඩි සිදුරෙන් එළිය බලද්දි ඒ ජීවිතේ පළවෙනි වතාවට දකින්නේ මේ ගින්දර අකුණු ලේ වැද්දේ තමන්ගේ අම්මයි තාත්තයි ස්කල් කෝලස් වලට ගොදුරු වෙන විදිය. ඉතින් දැන් ඔකලන් තේරෙනවා ඉතින් කොන්ට මේ ස්කල් කෝලස්ලා ගැන මුලින්ම තරහක් තියෙන මොකක් හින්දද කියලා. මොකද එයා මුලින්ම දැක්කේ ඉපදිච්ච ගමන්ම තමන්ගේ අම්මයි තාත්තයි මේ ස්කල් කෝලස්ලාට ගොදුරු වෙනවා. ඒ වගේම එයාට තමන්ගේ අම්මගේ අතේ ඉන්න හැමෝම තර චූටි වෙලා විසරයි. ඉතින් ස්කල් කෝලස්ලා යනකම් හැංගිලා බලන් හිටි කොන් අම්මගේ තාත්තගේ මියගිය තැනට එනවා. එතෙන්ට ඇවිල්ලා ඉතින් චූටි කොන්ට කරන්න වෙන දෙයක් නෑ. අයියෙන් අඩන එක විතරයි එයාට කරන්න පුළුවන් එකම දේ. ඉතින් මේ ස්ථානේ ඇත්තම කිව්වොත් කොන් ස්කල් ඇලෙන් චිත්‍රපටි ඕන දෙක බලා ගන්න පුළුවන්. මොකද අපි දැක්කන ඉතන ලොකු වානරින් ගැටසකින් තියෙන ස්ථානයක්. ඒ කොන්ගේ අම්මයි තාත්තයි මැරිච්ච තැන. ඉතින් මේ සිදුවීම් පස්සේ මේක හරියට නිකන් අර බැට්මෑන්ගේ කතාව වගේ චුට්ටක්. බෲස් වේන් පොඩි කාලේ යාගි ඉස්සරහම අම්මයි තාත්තයි මල්ල දැම්මා. ඊට පස්සේ ආ බැට්මෑන් වෙලා මේ ගෝතම නගරේ ආරක්ෂකයා වුණා වගේ සිද්ධියක්. ඒකම තමයි කොන්ටත් වෙන්නේ. ඉතින් මේ කොන් පස්සේ මේ පොඩි කාලේ මේ දැක්ක සිද්ධිය නිසා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. පස්සේ තනියම ජීවත් වෙලා තනියම සර්වයිව් වෙන්න හැමදේම ඉගෙනගෙන ස්කල් අයිලන්ඩ් එකේ ආරක්ෂකයා බවට පත් වෙනවා. ඒක නිසා කොන් සර්වයිවල් අතින් ගත්තොත් හොඳ තැනක ඉන්නවා. ඒකේ තමන්වත් ආරක්ෂා කරගෙන අනික් අයත් ආරක්ෂා කරන්න පුළුවන් කෙනෙක් බව අපි මේ චිත්‍රපටයේදී බව දැක්කා. ඉතින් මේ විදිහට කොන් ස්කල් අයිලන්ඩ් එකේ ආරක්ෂකයා විදිහට මේ ජනතාවට දෙවි කෙනෙක් වගේ වෙලා බොහොම සාමදානෙන් කාලය ගත කරනවා. එතන ගත්තොත් එයා තමයි ඒ පැත්තටම ලොක්කා. එතන ඇල්ෆා. දැන් කොන් මේ දූපතේ ඇල්ෆා කිව්වහම උගන්ට පොඩි දෙයක් මතක් වෙනවා ඇති. ඒ ගොඩ්සිලා කිං ඔෆ් මොන්ස්ටර්ස් චිත්‍රපටයේදී අර ගිඩෝරාගේ ඇල්ෆා කෝලින් එකට කොන් කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැත්තේ ඇයි කියලා. මොකද ස්කල් අයිලන්ඩ් එකේ ඉඳලා මෙහෙට ආවේ නැත්තේ මොකද කියලා. ඒකට හේතුව විදිහට කියන්න පුළුවන් දේ තමයි කොන් ඇවිල්ලා ස්කල් අයිලන්ඩ් එකේ ආරක්ෂකයා විදිහට ඉන්නේ. මොකද එයාට ඒ සීමාව ඇතුළේ එයා චණ්ඩියා. එයා තමයි ලොක්කා. එයාට ඊට පිට මොකෙක් හිටියත් අදාළම නෑ. ඒක අපිට හොඳටම පේනවා එයාගේ හැසිරීමෙන්. ඉතින් ඒ හින්දා එයා ඒකට උත්තර නොදුන්න වෙන්න පුළුවන්. ඒ වගේම ඒක නිසා ස්කල් අයිලන්ඩ් එකෙත් එක එක දේවල් ටිකක් සිද්ධ වුණා කියලා ඒ චිත්‍රපටියම අපිට දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් ඒවා ඒ තත්ත්වයන් පාලනය කරන්න කොන් එතන පොඩ්ඩක් බිසී වෙන්නේ ඇති අනිවාර්යයෙන්ම. ඉතින් ඒ හින්දා එයා ඒකට ප්‍රතිචාර දක්වන්න නැතුව ඇති. ඉතින් ඕක තමයි කොන්ගේ කතාව. ඉතින් අපි ඊළඟට බලමු කොන්ගේ තියෙන හැකියාවන් මොනවද කියලා. මොකද මේ හැකියාවන් තමයි අපිට මේ චිත්‍රපටියේ පොඩ්ඩක් වැදගත් වෙන්නේ. කොන් මේකේදී මොන වගේ ගේමක් දෙයිද කියලා අපි පොඩ්ඩක් එන කුතුහලයෙන් ඉන්නේ. ඉතින් හැකියාවන් ටික ගත්තොත් මම මුලින්ම කිව්වේ මෙයාට තියෙන හොඳ සර්වයිවල් හැකියාව සහ මෙයාගේ නියුරෝ බිල්ඩ් එක හැමතිම හොඳයි. මෙයාට තමන්ව ආරක්ෂා කරගෙන අනික් අයව ආරක්ෂා කරන්න හැකියාව තියෙනවා කියන එක අපි දැක්කා කොන් ස්කල් අයිලන්ඩ් චිත්‍රපටියේදී. අර බ්‍රීලාසන් අතේ තියාගෙන ෆයිට් කරා කිසිම යාට හානියක් නොවන විදිහට. ඉතින් ඒ විදිහට යාගේ සර්වයිවිං සහ අනික ආරක්ෂා කිරීමේ හැකියාව හොඳටම තියෙනවා කියන එක අපි දැන් දන්නවා.
ඒවාගේම තමයි අපිට කොන්ගේ ද ඇස්පිරීම කංගහිම හොඳ ඉලක්කයට පහලදීම හැකියාවගේ දවුණුත් හොඳර තියෙනවා කියලා අපි ඒකත් කොන් ස්ථලයෙන් චිත්‍රපටින් බලාගන්න පුළුවන්. මොකද ගොඩක් ඈත දුරකින්දරත් කොන්ට පුළුවන් වුණා පියාමන හෙලිකොප්ටරයකට කෙලින්ම ගහකින් වදින්නම ගහන්න. ඒවාගේ මේ අමතක කරන්න බැරි දත්ත මේ ශක්තිය මෙයා වානරයකින්දා මේගේ ශක්තිය වගේ මෙයාගේ ෆ්ලෙක්සිබිලිටි එක මෙයාගේ ශරීරය හසුරවන්න පුළුවන් හැකියාවෙම ගොඩක් ඉහළයි. එතමකට ගොඩ්සිලාට සාපේක්ෂව ගත්තොත් ඒක මෙයාගේ ගොඩක් වැඩි කියලා මට හිතෙන්නේ. මොකද වානරයකින්ද මෙයාට පොඩ්ඩක් එහෙට මෙහෙට පැනලා පිනුවත් දෙයක් ගහලා එහෙම තමන්ගේ ශරීරය ඉක්මනටම හසුරවා ගැනීමේ හැකියාව වගේම මෙයාට තමන් වගේම විශාල සතුව දෙතුන්දෙනෙක් ඉක්මනට එකපාර සටන් කරන්න පුළුවන් ඒ හැකියාවත් මෙයාට තියෙනවා. ඒ ශක්තිය වේගය හැමදේම තියෙන වගේම මෙයාට තියෙන හොඳම විශේෂම දේ තමයි මෙයාට තියෙන බුද්ධිය. මොකද වානරයෙක් කිව්වම ඉතින් බුද්ධිමත් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ බුද්ධිය මොන වගේ එකක්ද කියලා කිව්වොත් ඇතුමිකුත් මේක පරම්පරාවෙන් ඉඳියන්නේ මේ වානරින්ට. මොකද කොන් ඉපදිච්ච ගමන්ම කොන්ගේ අම්මා යාව ටක් ගාලා යුද්ධ භූමියෙන් අයින් කරලා යාව ආරක්ෂා කරන හංග බුද්ධියම අපිට තියෙනවා. මේගොල්ලන්ට අද බුද්ධියක් තියෙනවා කියන එක. මේ බුද්ධිය ගැන කතා කරද්දී අය හොඳටම කියන්න ඕන දෙයක් තමයි මෙයාට ආයුධ හදාගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ වටපිටාවේ තියෙන පරිසරයේ තියෙන දේවල් තමන්ගේ වාසියට හරවා ගැනීමේ හැකියාව මෙයාට හොඳටම තියෙනවා. අපි ස්කල් අයිලන්ඩ් ෆිල්ම් එකේ දැක්කා මෙයා ගහක් එක පාට ගලවගෙන එහෙම කරලා ඒක අතු ටික සුද්ධ කරලා අරගන්නවා පොල්ලක් විදිහට ගහන්න. ඒ වගේම අර නැවක තිබ්බ දන්වැල් ප්‍රොපෙල් එහෙම අරගෙන ස්කල් ක්‍රෝනස්ලාට හොඳට දීලා ඇරිය හැටිත් අපි මේ ෆිල්ම් එකේ දැක්කනේ. ඉතින් ඒ වගේම අපි මේ ගොඩ්සිලා වර්සස් කොංග් චිත්‍රපටියේ ට්‍රේලර් එකෙන් දැක්ක මෙයා තෝර වගේ පොරවක් අරගෙන මේ ගොඩ්සිලාට ගහනවා. මේ පොරව ගැනත් එක එක මත තියෙනවා. මේක මේ ගොඩ්සිලාගේ පිටේ තියෙනවනේ කටු කටු වගේ නිකන් ගොඩ්සිලා ටිකක් ස්ටෙගොසෝරස් කෙනෙක් වගේ පිටේ කටු තියෙනවනේ. ඒ කටුවක් ඒ ප්ලේට් එකක් තමයි ඒක තලයේ විදිහට පාවිච්චි කරලා තියෙන කියලා තමයි වලඩදෙන් කියන්නේ. ඒ වගේ මේකේ මිට සමහර විට අර කලින් 2014 ගොඩ්සිලා ෆිල්ම් එකේ හිටපු අර මොකද වෙනව මූටෝ MUTO Massive Unmanned Infantry Terrestrial Locust අනේක ඒකේ කි අඬුවක් කියලාත් සමහර තැන්වල සඳහන් වෙනවා. තාම නම් මම 얘ගෙන හරියට දෙයක් දන්නේ නැහැ. ඉතින් මේ කොන්ගේ බුද්ධිය කියන එක හොඳටම තියෙනවා කියන්න මේ සාක්ෂි ටික හොඳටම ඇති කියලා මම හිතනවා. දැන් අපි සෑහෙන වෙලාවක් කොන් ගැන කතා කරානේ. දැන් ගොඩ්සිලා ගැන මාතේ තරහ වෙලා ඇති. එහෙනම් දැන් අපි යමු ගොජිරා ගැන කතා කරන්න. ආයිට කලින් දෙයක් කියන්න ඕනේ පොඩ්ඩක්. 1933 ඉඳන් මේ දක්වාම ගත්තොත් කොන් ඉන්න චිත්‍රපටි 12ක් වගේ තමයි නිපදලා තියෙන්නේ. ඉතින් ගොඩ්සිලා ගත්තොත් ගොඩ්සිලා කලලියට එන්නේ 1954 දී. 1954 දී නම් මේ දක්වා ගොඩ්සිලා ඉන්න ෆිල්ම් 36ක් විතර නිකුත් වෙලා තියෙනවා. ඉතින් අපි ගොඩ්සිලා ගැන ගත්තොත් ගොඩ්සිලාගේ ආරම්භය වගේ මේ ආරම්භයට කිං කොන්ගේ වගේ මේ වගේ ලස්සන කඳුළු කතාවක්වත් මහරි සාක්ෂි සහිත හොඳ කතාවක් නෑ. ඉතින් මෙයා ගොඩක් වෙලා පර්මියන් යුගයට අයිති වෙච්ච සතෙක් නෙළමයි කියන්නේ. ඒ කාලේ නම්ම පැවැතගෙන ආපු එකෙක්. මේකෙන් පස්සේ ඇතිවෙච්ච ට්‍රයසික් වල තමයි ඩයිනෝසෝර්ලා ඇතුනේ. මේ ඩයිනෝසෝර්ලා ගැන මම වෙන වීඩියෝ සීරීස් එකක් කරලා තිනවා. ඒක ඔයගොල්ලෝ බලන්න නැත්නම් ගිහලා බලන්න. ඉතින් මේ ගොඩ්සිලා නැත්නම් ගොජිරා ගොජිරා කියන එක ගැන පොඩ්ඩක් අපි අතීත කතාව කියන කලින් අපි මෙයාව හැදිච්ච හැටි ඒක ජපානයේදී මෙයා හැදුනේ කියන්නේ කිං කොන් ඇමරිකාවෙන් දෙද්දි ජපානයේ තමයි ගොඩ්සිලා කියන චරිත නිර්මාණය වෙන්නේ. මේ ගොඩ්සිලාව බිහි වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා ජපානයේ සිද්ධ වෙච්ච පරමාණු බෝම්බ පිපිරීම. ඒ කියන්නේ හිරෝෂිමා නාගසාකි නගරවලට දෙවෙනි ලෝක යුද්ධයේදී අතහැරපු පරමාණු බෝම්බ නිසා ඇති වෙච්ච මහා ව්‍යසනය මේ ඒක ගොඩ්සිලාට ගොඩ්සිලාගේ චරිතය නිර්මාණය වෙන්න උදව්වක් වෙලා තියෙනවා. මොකද මේ පරමාණු බෝම්බයක් නිසා විනාශ වෙලා ගිය රටක මිනිස්සු කොහොම හරි උත්සාහ කරනවා පරමාණු බෝම්බයක් වගේ බලයේ තියෙන මේ න්‍යෂ්ටික බල තියෙන විකිරණශීලී බව වගේ සුපිරිම හැකියාවන් තියෙන සුපිරිම ටයිටන් කෙනෙක්ව මේ ලෝකෙට ගේන්න. ඉතින් ඒ නිසා තමයි ගොඩ්සිලා කියන චරිතේ නැත්තම් ගොජිරා කියන මේ චරිතේ බිහි වෙන්නේ. ඉතින් මේ ගොජිරා කියන ජපන් වචනේ තේරුම ගත්තොත් ගෝරිල්ලාට ජපන් භාෂාවෙන් කියන ගොරිලා කියන වචනේ තල්මහට කියන කුජිරා කියන වචනේ එකතු කළා තමයි ගොජිරා කියන එක ඇදලා තියෙන්නේ. ඒත් ගොඩ්සිලා කියන්නේ නැත්තම් ගොජිරා කියන්නේ ගෝරිල්ලෙක්ගේ තල්මයිගේ හයිබ්‍රිඩ් එකක් එහෙම නෙමෙයි නේද? ඉතින් දැන් අපි අය අර පොඩ අතීතයෙන් අර අවුරුදු මිලියන් 200 ගානකට කලින් මේ කාලේ පර්මියන් සහ ට්‍රයාසික් යුග අතර වෙන මහා පරිමාණ වදවීමක් වෙන ඉතිහාසයේ සඳහන් වෙනවා. මොකද ට්‍රයාසික් වල පටන් ගත්ත ඩයිනෝසෝර්ලා ඊළඟ ජුරාසික් ක්‍රිටේෂස් කියන යුගවල ජීවත් වුණා. ඉතින් ට්‍රයාසික් යුග පටන් ගන්න කලින් වෙච්ච මේ මහා පරිමාණ වදවීම නිසා
ඇතමක මේකද පෘතුවිය චුට්ට ජීවයට නුසුදුසු තත්වයකට පත්වුණා. එන විකිරණ ප්‍රමාණයහෙම වැඩි වුණාල පෘතුවේ තියෙන. එම විකිරණ වැඩීම නිසා මේ ගොත්තිලාට කොමට පුළුවන්කම ලැබෙනවා මේ විකිරණලින් පෝෂණයෙන් අන්න ගම මෙයාගේ පව සෝසකෙන ගැන විකරන්තමගේ ආහාරයෙන් ඒකාල එහෙම වෙච්ච නිසා ගොත්සිලාට මේ කාලය තුළට බොහොම අවුලක්නතු ජීවත්වෙන හැකියාව ලැබෙනවා. ඒක එකින් පස්සේ පෘතුවේතින විකිරණ ශීලීත්තය ටිකටි ආඩ්ඩු වෙනකොට මේ ගොච්චිලා කරන්නේ දැන් යට කන්න නැතිවෙනවානේ. ඉන් විකිරණ හොයාගෙන පෘතුවිය ඇතුළට ගියා. මොක අපි දැක්කන්නේ ගොඩ්සිලා කිං ඔෆ් මොන්ස්ටර්ස් චිත්‍රපටයේදී ගොඩ්සිලා ඔක්සිජන් ඩිස්ට්‍රෝය එක නිසා අඩපණ වෙලා පෘතුවිය අභ්‍යන්තරය තිබ විකිරණ ශීලී තැනකින් පෝෂණය ලබන හැටි. ඉතින් මේ නිසා මෙයාට විකිරණ කියනකින් පෝෂණය ලබන කෙනෙක් නිසා මෙයාට විකිරණ හොයාගෙන පෘතුවිය අභ්‍යන්තරයට යන්න සිද්ධ වුණා. ඒකෙන් පස්සේ මෙයා පෘතුවිය අභ්‍යන්තරයේ කාලයක් ජීවත් වුණා. ඒ කියන්නේ හයිබනේට් වුණා. ඒක නිසා ඒ කාලය තුළද සෑහෙන දේවල් තියා පෘථිවි මතුපිට වෙලා ඩයිනෝසර් ඇති වෙලා වඳේලා ගිහිල්ලා ඊට පස්සේ ඔහොම ගිහිල්ලා මිනිස්සුත් ඇති වෙලා ඔහොම වගේ වෙලා ඉතින් ඒ වෙනකම් මෙයා හොඳට සැපට නිදාගෙන ඉඳලා තිනවා පෘථිවි අභ්‍යන්තරේ. මේ ගොඩ්සිලා චිත්‍රපටවල හිටපු ඩොක්ටර් සෙරිසාව කියපු දේවල් වලින් අපිට තේරෙනවා ගොඩ්සිලා කියන්නේ ලෝකයේ බැලන්ස් කරන්න ඉන්න සතෙක්. ඒ කියන්නේ ලෝකයේ සමතුලිතතාවය තියාගන්න ලෝකයට අවශ්‍ය ස්වභාව ධර්මයේ කොටසක් වෙච්ච සතෙක්. මොකද වෙන ඕන් නැති කෙනෙක් කියලා ඕන් නැති ඡන්දියෙක් කියලා ලඟන්න ගත්තොත් යා විවරයක් කළා දාන එක තමයි ගොඩ්සිලාගේ වැඩේ. ඒත් ගොඩ්සිලාගේ මිනිසුන්ට එහෙම ලොකු කාදරයක් තිබෙන්නේ නැහැ. මේ එකමවුන තමයි මේගොල්ලෝ ෆයිට් කරද්දි තින් වටපිටාව ඉවරටම ඉවරයි. ඉතින් ඒක අපිට මේ කොන් සහ ගොඩ්සිලා හැප්පෙන වෙලාවෙත් අනිවාර්යෙන් බලාගන්න පුළුවන් දෙයක්. මේ ගොඩ්සිලා මිනිසුන්ට කාදර කරන්නේ කියලා අපිට මුලින්ම පෙනිච්ච අවස්ථාව තමයි මේ චිත්‍රපටයේදී. මොකද අපි දැක්කා ගොඩ්සිලා අර යුද නැවක් දිහාට පීනගෙන එනවා. යාගේ පිටේ උඩ කොටස වතුරින් උඩ තියෙන්නේ. ඒ ආපු විදිහට ආවනම් ඒ යුද්ධ නැව ටයිටැනික් එක වගේ දෙකට කැඩලා යනවා. ඒත් ගොඩ්සිලා නැව ගාවදී මුහුද යටට ගිහිල්ලා නැව පහුණාට පස්සේ තමයි ආපහු ගොඩට ආවේ. නැවේ හැප්පෙන්නේ නැති වෙන්නේ. ඉතින් ඒකෙන් පේනවා ගොඩ්සිලා මිනිස්සුන්ට එහෙම කාදරයක් කරන කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් මේ ගොඩ්සිලාට තියෙන පවර්ස් කියන ගත්තොත් අපිට අංක එකටම ඉන්නේ තමයි මේ ඇටොමික් බ්‍රෙත් එක. කපාට කටයල ගල විදිහට මේ සුපිරි පවර් එක. ඇත්තටම මේක නිකන් මෙයාගේ සිග්නේචර් එක වගේ. ගොඩ්සිලාගේ ශරීරය ගත්තොත් නිකන් ඒක ගොඩ්සිලා ඇවිල්ලා නිකන් ඇවිදින න්‍යෂ්ටික බලාගාරයක් වගේ. ඇත්තටම ජෛව න්‍යෂ්ටික පද්ධතියක් වගේ තමයි මේ ගොඩ්සිලා කියන්නේ. ගොඩ්සිලාගේ ඇඟ ඇතුළ. ඉතින් ඒකින් තමයි මෙයාට මේ හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ වගේම මෙයාටත් හොඳ සෙන්සර්ස් තියෙනවා. හොඳට සද්ද ඇහෙනවා, දැනෙනවා, පේනවා වගේ දේවල් තියෙනවා. ඔයද මොකද අර ගොඩ්සිලා 2014 ෆිල්ම් එකේදී ගොඩ්සිලා ගොඩට එන්නේ අර මූටෝගේ මීටින් කෝල් එක ඇහිලා. ඒ වගේ එකක් පෘථිවි අභ්‍යන්තරයේ මුහුද යටටම ඇහිච්ච එකත් ගොඩ්සිලාගේ සංවේදන හැකියාව ගොඩක් හොඳයි කියන්නේ හොඳ උදාහරණයක්. ඒ වගේම මගේ ශරීරයත් ගොඩක්ම ශක්තිමත්. මේ ශක්තිමත් ශරීරයට පරමාණු බෝම්බයක් ගෙවුවත් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම මෙයාට මෙයාගේ ශරීර ශක්තිය මෙයා හොඳට පාවිච්චි කරන්නත් දන්නවා. මෙයාගේ ශරීරය ගත්තොත් දෙකල් තියෙන මෙයා ටිකක් පිරමීඩාකාර ස්වරූපයක් තමයි මෙයාට තියෙන්නේ. මෙයා කකුල් දෙක හරියට එන්නේ මහතයි. ඒත් ඔළුවට යන ඔළුව හරි චුට්ටක්. ඒ වගේම දිග නැට්ටකුත් තියෙනවා. ඉතින් මේ ශරීර ස්වභාවය නිසා මෙයා ටිකක් ස්ටේබල්. එකපාර තල්ලු කරලා වැටෙන්නෙත් නැහැ. ඒ වගේම මේ නැට්ටෙනුත් මෙයාට හොඳට වැඩ ගන්න පුළුවන්. නැට්ටෙනුත් හොඳට පහදින්න සටන් කරනවා අපි ෆිල්ම් වල දැක්කා. ඒ වගේම මෙයාට හීලින් පවර්ස් උත් තියෙනවා මේ නැස්ටික විකිරණ උරා ගැනීම නිසා. මෙයාගේ ශරීරයේ ගොඩක් එක එක වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා. ඒ එකක් තමයි මේ විදිහට ඉක්මනටම තුවාල හැම සනීප කරගෙන මේ හැකියාව. මොකද තුවාල වෙලා අමාරු වෙලා මුහුදයට ගියත් ආයි මුහුදින් උඩට එනකොට මෙයා ගොඩක් කලින් හිටිය විදිහටම තමයි කිසිම තුවාලයක් නැතුව තමයි ගොඩට එන්නේ. ඒ වගේම මුල්ම කාලේ මෙයා විකිරණ හොයාගෙන පොළොව යට රැද්දි මෙයා තෝරගත්තේ මුහුදින් යන්නනේ. මුහුදින් යන්න තෝරගත්ත නිසා ඒ කාලය ඇතුළත මෙයාට උභයජීවී ගති ලක්ෂණත් ඇති වෙලා තිනවා. ඒ කියන්නේ මෙයාට වතුර යට ඉන්න පුළුවන්, ගොඩ බිමේ ඉන්න පුළුවන්. ඒක වතුරද ගොඩ බිමේද කියන එක මෙයාට ඇත්තටම අදාළ නැහැ. ඉතින් ඒ වගේම අපි කොන් ගැන කියද්දි මොලේ ගැන කතා කරන්නේ බුද්ධිය ගැන. එතකොට මේක මොලේද? මේ මෙයාටත් හොඳට මොලේ තියෙනවා. ඇත්තම ගත්තොත් කොන් තරම්ම වාණ්ඩේ තරම්ම බුද්ධිමත් නොවෙන්න පුළුවන්. අපිට මේ චිත්‍රපට ටික බැලුවා නම් මෙයා සටන් කරපු විදිහම හැමදේම එක්ක මෙයා මොඩියෙක් නෙමෙයි කියන එක අපිට තේරෙනවා. ඒ වගේම ඇඩිෂන්ලි තව දෙයක් තමයි මෙයාට ශක්තිමත් නිය පොතු දත් එහෙමත් තියෙනවා. ඒ වෙනුත් මෙයාට හොඳ වැඩක් ගන්න පුළුවන් සටනදදී. ඇට්ට වගේම තමයි. ඒ වගේම ගොඩ්සිලාට යාගේ මේ තියෙන විකිරණශීලී ගතිය නිසා ජීවේ නැවත ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. ගොඩ්සිලා කිං ඔෆ් මොන්ස්ටර්ස් ෆිල්ම් එකේ එන් ක්‍රෙඩිට් සීන් ටික පොඩ්ඩක් බැලුවනම් ඒක තේරෙයි. ඒ වගේ මෙයාට තියෙන ලොකු භයානකම පවර් එකක් තමයි තර්මෝ නියුක්ලියර් පල්ස් එක. අන්තිමට කිං ඔෆ් මොන්ස්ටර්ස් චිත්‍රපටයේදී ගිඩෝරා විවරයක් කළේ මේ තර්මෝ නියුක්ලියර් පල්ස් එකෙන්නේ. එයා ඇවිදිද්දි වටපිටාවේ තියෙන බිල්ඩින් පව උණු වෙලා වැටෙන තරමටම
අදිරම ගත්ත න්‍යෂ්ටික බෝම්බයක් වගේ පාරයක් තමයි මේ ගොඩස්ලාට තියෙන්නේ. ඒ වගේම මේ මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ස්ටෙගොසෝරස් ගැන කරපු වීඩියෝ එකේදී මම කිව්වා මේ ස්ටෙගොසෝරස්ට මොළ දෙකක් තියෙනවා කියලා කතාවක් තිබ්බා කියලා. ඒක බොරුවක් කියලා තොප්පු වුණා කියලා කිව්වනේ. ඒ වගේ ගොඩ්සිලාටත් මොළ දෙකක් තියෙනවලු. ඒ කියන්නේ එක මොළයක් ඔළුවේ තියෙනවා සාමාන්‍ය විදිහටම. අනිත් මොළේ එකට විරුද්ධ පැත්තේ තියෙනවා. ඒ කියන්නේ රසුම්නාව කියලා. එන හදිස්සියවත් වාඩිවෙලා තවාරින්නේ මොළේ උඩ. ඒ වගේ මේක බලන චිත්‍රපටයක මේකා ගොඩ්සිලා මේ ගොඩ්සිලාගේ පල්ලෙහා තියෙන මොළේ විනාශ කරලා ඒකෙන් ගොඩ්සිලා පැරලයිස් කරලා ෆයිට් කරා කියලා තියෙනවා. මගේ ෆිල්ම් එක ඇත්තටම බැලුවේ නෑ. ඉතින් මම ඒක මේ කොහොමද කියලා හරියටම දැකලා නෑ. ඉතින් එහෙම කොටසක් තියෙනවා. එතකොට දැන් මම දෙන්නේ මෙගා ගොඩ්සිලා කියලා කියන. ඒ මොකද? මේ මෙගා ගොඩ්සිලා කියන්නේ අපි බලාපොරොත්තු වෙමින් ඉන්න මේ චිත්‍රපටයේදී බලාපොරොත්තු වෙන අනිත් එක්කෙනා. ඒ තමයි ගොඩ්සිලා වගේම හදපු මෙකැනිකල් කියන්නේ ආන්තරික ගොඩ්සිලා කියන. ඉතින් මේ චිත්‍රපටයේ බොහෝ විට දුෂ්ටයා වෙන්නේ මෙයා කියලා තමයි අපිට හිතෙන්නේ. මොකද අපි ට්‍රේල් එකකින් එහෙම මේ මෙගා ගොඩ්සිලා හරියටම ඉන්නවද කියලා දැක්කේ නැහැ. ඒත් අපිට මෙගා ගොඩ්සිලා ඉන්නවා කියලා සැක කරන්න පුළුවන් දැන් කීපයක් මේ ට්‍රේල් එකේ තිබ්බා. අපිට ට්‍රේල් එකේ තිබ්බ මෙන්න මේ රූපරාමයෙන් අපිට පොඩ්ඩක් හිතාගන්න පුළුවන් මෙතන මෙගා ගොඩ්සිලාගේ මෙහෙයුම් කරන يعني කන්ට්‍රෝල් කරන ස්ථානය මෙතන වෙන්න ඇති කියලා. මොකද මෙතන පේන පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ අකුණු වලට පිටිපස්සෙන් මේ සිස්ටම්ස් චාර්ජ් කියලා පේන අකුණු ටිකට පිටිපස්සෙන් අපිට පේනවා පොඩි රොබෝ කෙනෙක් වගේ ඩයිනෝසෝර් ලුක් එකක් තියෙන එක්කෙනෙක්ගේ සෙකස්පක් වගේ රූපයක් තියෙනවා. ඉතින් අපිට හිතෙනවා මේ චිත්‍රපටයේදී බැට්මෑන් vs සුපර්මෑන් එකේ වුණා වගේ සිද්ධියක් වෙයි කියලා. මොන් කලින් කොංග පොඩ්ඩක් බැට්මෑන්ට සමාන කරලා පෙන්නුවනේ. ඒ වගේම අපි ගොඩ්සිලා සුපර්මෑන් කියලා හිතුවොත් බැට්මෑන් vs සුපර්මෑන් චිත්‍රපටය උනේ ඒ දෙන්නා මිස් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් නිසා ගහගත්තා. ඒත් ඒ දෙන්නටම පොදු සතුරෙක් ආව පෘථිවියට ඔක්කොම විනාශ කරන්න බලාගත්ත ඩූම්ස්ඩේ කියන එකේනා. ඉතින් ඒ නිසා බැට්මෑන්ට සුපර්මෑන්ට එකතු වෙලා එයාට පහව දෙන්න සිද්ධ වුණා. කොන් සහ ගොඩ්සිලා කියන දෙන්නම ඇත්තම ගත්ත හොඳ දෙන්නෙක්නේ. අපි මිනිස්සුන්ගේ පැත්තට සපෝට් කරන දෙන්නෙක්නේ. ඉතින් මේ මෙකා ගොඩ්සිලා කියන පොදු සතුරාවට පස්සේ කොන් සහ ගොඩ්සිලා දෙන්නම මෙකා ගොඩ්සිලාට විරුද්ධව සටන් කරයි කියලා තමයි අපිත් බලාපොරොත්තු වෙන්නේ චිත්‍රපටයේදී එහෙම දෙයක් වෙයි කියලා. ඒ වගේම මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක දැක්කම අපිට පේනච්ච තව දෙයක් තමයි කොන්ගේ චරිත ප්‍රමාණය ගොඩක් විශාල වෙලා තියෙනවා කියන එක. ඉතින් ස්කල් අයිලන්ඩ් ෆිල්ම් එකෙන් දැක්ක කොන්ට වඩා මේ ගොඩ්සිලා vs කොන් චිත්‍රපටයේ දකින කොන් සෑහෙන විශාලයි. ගොඩ්සිලා තරම් වගේ ලොකුයි. අර ගොඩ්සිලාගේ මූණට පංච එකක් වෙන ෂොට් එකේදී අපි දැක්කා කොන් නිකන් ගොඩ්සිලාටත් වඩා ටිකක් උසයි වගේ පෙවුනේ ඒ ෂොට් එකේදී. ඉතින් ඒකට හේතු විදිහට කියන්න පුළුවන් අපිට කොන් ස්කල් අයිලන්ඩ් ෆිල්ම් එකේ තියෙන එතනම ගත්තොත් 1900 බර ගණන් වල සිද්ධියක්නේ. ඒ 2017 වට 2017 සිද්ධියක් විදිහට නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ වගේම දූපතේ මේ ඇල්ෆා ස්පීසීස් එක විදිහට මේ දෙවෙන්ත වාණ්ඩරයකින් ඉතුරුලා ඉන්නේ කොන් විතරයි. එහෙනම් කොන්ට අනිවාර්යයෙන්ම ඇති තරම් කෑම බීම ව්‍යායාම හැමතැනම මේ දූපතේ තියෙනවා. ඉතින් මේ අවුරුදු ගාන ඇතුළත කොන් අර වගේ ශරීර ප්‍රමාණයෙන් විශාල වෙලා වැඩුණා කියන එක අපිට හිතන්න පුළුවන් දෙයක්. ඉතින් අපි දැන් ගොඩ්සිලා සහ කොන් ගැන ගොඩක් දේවල් කතා කළා. ඉතින් ඔයා ටීම් කොන්ද ටීම් ගොඩ්සිලාද මං කියවද එහෙම කියලා එනකොටා ගන්න යන්න එපා. මේක නිර්මාණයක්, මේක රස විඳින්න. ඉතින් මේ මොන්ස්ටර්වර්ස් එකේ ඔයා කැමතිම මොන්ස්ටර් කවුද වගේ දේවල් ටිකක් එහෙම ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් දාලා යන්න. මම දන්නවා කමෙන්ට් කරන්නේ කියලා කිව්වට. තවත් මේ වගේ මූවීස් ගැන, මූවීස් වල ඉන්න චරිත ගැන, මේ වගේ ඇත්ත සත්තු ගැන උනත් ඔයාලට කැමති වීඩියෝ එකක් තියෙනවා නම් කැමති දෙයක් තියෙනවා නම් දැනගන්න. ඒවත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකක් දැන් ගොඩක් දික්ුණා. මොකද අපි කොන්ගේ පොඩි කාලේ ඉඳන්ම කතා කරා, ගොඩ්සිලා ගැන ගොඩක් ඉස්සර කතා කරා. එහෙනම් මම හිතනවා දැන් කතා කරලා ඇති කියලා. අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බු වෙමු. එහෙනම් මේ ඉතින් හැමදාම කියන්නේ channel එක subscribe කරලා නැත්තම් subscribe button එකක් click කරලා bell එකක් click කරලා යන්න. ඒ වගේම Facebook page එකක් දීලා like කරලා ඉන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බු වෙමු.